දැන් මම තන්න මගමරුවන් සමග අධ්‍යාපන චාරිකා බැහැ චක්‍රලේඛයක් එනවා උපරිම දුර කිලෝමීටර් 100යි හවස 6ට ආපහු පාසලට එන්න ඕන අධ්‍යාපන චාරිකාවලට එක්වන පාසල් දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කොන්දේසි හඳුන්වා දීමට අමාත්‍යාංශ තීරණය කළා තිබෙනවා ඒ අනුව තමයි චාරිකාවක දුර ප්‍රමාණය උපරිම වශයෙන් කිලෝමීටර් 100 දක්වා ගම කිරීමට හවස 6 වන විට යලිත් පාසල් කරා පැමිණිය යුතුයි කියලත් මේ චක්‍රලේඛයේ සඳහන් කරලා තිබෙන්නේ ඉතින් ඒ අනුව තමයි පුවත්පතේ සඳහන් කරලා තියෙන්නේ දිනකදී ගමන් කිරීමට අසීරු වන ආකාරයේ දුරක් අධ්‍යාපන චාරිකාවකට යොදා ගැනීම කිසිසේත් ප්‍රයෝජනවත් නැහැ කියන එක තමයි අද දවසේ සඳහන දක්වා තිබෙන්නේ ඉතින් කෙසේ වෙතත් පුවත්පත සඳහන් කරන විදිහට සිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් දැනට අනුගමනය කරන විධිවිධාන සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කළා තිබෙනවා කියලා පුවත්පත කියනවා දැනට පවතින විධිවිධාන අනුව චාරිකාවක් සඳහා කලාප අධ්‍යාපන කාර්යාලයේ අවසරය ලබා ගන්නට ඕන සිසුන් ගමන් ගන්න වාහනේ යෝග්‍යතාව සම්බන්ධයෙන් වාර්තා කළා තිබෙන්නේ යෝග්‍යතාව සම්බන්ධ විශේෂ අවධානයක් යොමු කරනම වාහනය රක්ෂණය කරලා තිබෙන්න ඕන. ඉතින් මේ විදිහට තමයි පත්පතේ වාර්තා කරලා තිබෙන්නේ. ඉතින් කෙසේ වෙතත් දැන් මේ සියල්ලත් එක්ක අලුතෙන් නීති රීති චක්‍රලේක ඔක්කොම ඇවිල්ලා තිබෙනවා. අපේ රටේ ඉතින් ටික කාලෙකින් මේ දේවල් අමතක වෙලා යනවා. දැන් ප්‍රශ්නේ මේකයි කිලෝමීටර් 100 සීමාවේ යන්න කිව්වොත් යන්නේ කොහෙටද? අධ්‍යාපන චාරිකාව කොළඹ අපි හිතමු උදාහරණයක් විදියට ඔය කතා බහට ලක් වෙච්ච තර්ස්ටන් විද්‍යාලයේම කියලා. ඉඳලා ගාල්ල යනවා. ආසන්න වශයෙන් හයිවේ එකේ ගියොත් කිලෝමීටර් 120 පයින්නෝ. 120 විතර සීමා. බෑන 100 පැනලා 20ක් වැඩි. එහෙමනම් අපි යමු නුවර. මේ නුවර හොඳයි නේ අනේක. උතර නුවර යනවා. නුවර ගියොත් ආසන්න වශයෙන් කිලෝමීටර් 130ක් විතර තියෙනවා. ඉතින් බෝඩ් ලෑල්ල 100 කියලා තිබ්බට දැන් තියෙනවා. 30ක් වැඩි. ඒ ඇතුළු යවිදිනේවත් ඒවා අදාළද වලංගුද? ප්‍රායෝගිකව නම් කරන්න වෙනවා අධ්‍යාපන චාරිකාව කොහෙටද යන්නේ. උතර ප්‍රධාන පාසල් කොහෙටද යන්නේ. මේව ගන්න තීන්දුව හොඳට හිතලා බලලා ගන්න ඕන හදිස්සිය තීන්දුව තියෙන ගන්නවට වඩා දරුවන්ට යන්නේ අධ්‍යාපන චාරිකාවක් නම් ඒ අධ්‍යාපන චාරිකාවක් විය යුතුයි. ඉතින් විනෝද චාරිකාවේ අතරතුර බස් එක ඇතුළේදී විනෝද චාරිකාවක් එනවා ඒකේ දා ඉඳලාම අද දක්වා මෙහෙමයි. කෙසේ වෙතත් අධ්‍යාපන චාරිකාවේදී කරන්නේ දැනුමක් ලබා දීම, ස්ථානය පෙන්වීම සහ දරුවන් අතර සහයෝගය ඇති කිරීම මේ වගේ ගොඩක් දේවල් තියෙනවනේ කියලා. එතකොට ඒව ඇති කරන්න නම් මේ ස්ථාන හඳුනා ගන්න තැන ඉඳලා ඒ ස්ථානවල තියෙන පහසුකම් වල ඔක්කොම හිතන්න වෙනවා. ඉතින් මම මේ කියන්නේ මම නම් කියන්නේ මේ සීගිරිය පෙන්වන්නවත් පුළුවන් වේද කියලා වෙලා ඒතර ප්‍රශ්නයක් ඒ කොළඹින් ළමේකට. දා තීන්දුව తీරන ගන්න එක හොඳයි. නමුත් ගන්න තීන්දුව తీරන ප්‍රායෝගිකව ගන්න එක තවත් වටිනවා. හදිස්සියට තීන්දුව తీරන ගන්නවට වඩා කියන එකයි කියන් තියෙන්නේ. ඉතින් මේකේ විනෝද චාරිකාවක් යෑම සම්බන්ධයෙන් කතා කරන්නේ නෑ මෙතනින් එහාට. මොකද මේ කාලේ කොළඹ ඉස්කෝලේ ළමයෙක්ගෙන් ගිහිල්ලා ආවොත් කවදද සීගිරිය බැලුවේ කියලා. මොකද ගෙදරින් අම්මලාට තාත්තලාට සීගිරිය බලන්න එක්ක යන විදිහක් නෑ. ගොඩක් වෙලාවට මිල මුදල් ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න, ගිනිච්චා දරුවන්ට පැහැදිලි කිරීමක් හරියට කරන්න විදිහක් නැහැ. මේ ගඩොල් ටික බලාගෙන උඩ නැගලා ආ චිත්‍ර ගියාගෙන කුරුටු ගී බලාගෙන එනවා. එතනින් එහාට ගිහලා හරි නිවැරදි පැහැදිලි කිරීමක් එක්ක මේක කරන්න පුළුවන් වෙන්නේ මෙවැනි දෙයක් ගියා මතක හිටින්නේ දරුවන්ගේ මේ කාලේ අධ්‍යාපන චාරිකාවක වැදගත්කම එක. ඉතින් ඒකත් අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.